MS ප්‍රනාන්දු මහත්මයා ගායනා කරපු ගීතයක් අද රෙක්ස් කොඩිපිලි මහත්මයා ගීතය ගායනා කරේ. දැන් සමහරවිට ඒ වගේ ගායනාක් ඉදිරිපත් කරනකොට අපේ කැමරා ශිල්පී මහතුරු විවිධ කැමරා කෝණ හොයාගෙනමින් නිෂ්පාදකවරයාගේ විධානයට අනුව එහෙම ෆ්‍රේම් එක හදලා දෙනවා. එතකොට ඒක ස්විච් කරනවා. ඒක තමයි ඔයාලට පේන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් වැඩසටහනේ කාන්තා පාර්ශ්වයේ සහභාගීව සිටනවා නම් ඔවුන්ට තමයි ඉතින් වැඩි ඉඩක් ඒ කියන්නේ ඒ පිරිමි ගායනයකදී කාන්තාව තමයි ගොඩක් වෙලාවට ඉතින් කැප්චර් කරන්නේ. දැන් මන් දන්නේ මොන හේතුවකට මේ හිත පහළ වුණාද කියලා. ඒකන පොඩක් හොයලා බලන්න ඕනේ. බෝල බෝල මැටි එකින් එක අනල ගුවන් යානයක් වාගේ පියඹා උළුස්සේ පොඩි ගයක් අතර කා කැන්දන් එන්නද කුඹලෝ කියන තැන ඇයි මනෝජෝ පෙන්වුවේ? ඇයි මනෝජෝ පෙන්වුවේ? මන් දන්නේ අපි නොදන්න මොකක් හරි දෙයක් අපේ නිෂ්පාදකතුමා සහ අපේ තාක්ෂණික ශිල්පීන් දන්නවත් උනාද කියලා මට හරියටම කියන්න දන්නේ නැහැ. කොහොමවත් ඒ කුඹලා විදියට ඒ වෙලාවේ නිරූපණය කළේ අපේ හිතවත් වාද විශාරදයා විශාරද මනෝජ් පීරිස් ප්‍රේතවතුනි ඔබ බොහොම අවධානයෙන් ඉන්නේ ගැන.
ගයක් හදනවා අද අයියා මේ මන් දන්නේ නැහැ හරි ගාන මන් දන්නේ නැහැ අයිබෝන් කවුද කතා කරන්නේ සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් අයිබෝන් අයිබෝන් මට කතා කරන්න ඕන ශ්‍රීමාලි ෆොන්සේකාට ශ්‍රීමාලි කෝල් එකක් ඔව් සුබ සන්ධ්‍යාවක් ශ්‍රීමාලි මේ මම පොඩ්ඩක් කතා කරන්න ගත්තා ඔයාගේ ආලෝක ටිකට කියන්නවා මේ මට ආසයි දැනගන්න වෙහිකල් එකේ යන ගමන් මේකප් දාන විදිය පොඩ්ඩක් දැනගන්න පුළුවන් වෙයිද නැහැ නේද ට්‍රක් ලයිට් එක ඒව කරනවද මේ මාව පොලිසියෙන් අල්ලගන්නේ අල්ලන්නේ නෙමෙයි ගිහලා දාන්න ඕන සුමානෙ කියලා මේ ඒජන් මේකයි වෙලා තියෙන්නේ මොකද ප්‍රීමාල්ට හරි පළපුරුද්දක් කියලා ඩ්‍රයිව් කරන ගමන් මේකප් කරන්න තියෙනවා ඔක මං හිතන්නේ දන්නේ ළඟම යාළුවෝගේ උපදනා වෙන්න ඕන ප්‍රීමාලි මං හිතන්නේ දැන් අඳුරගන්න ඇති මම කවුද කියලා අනිවාර්යයෙන්ම සුරේෂ් නෑ ඒක ඇත්තටම මේකප් කරන්නේ මේ ඩ්‍රයිව් කරනකොට දාන්නේ නැහැ සුරේෂ් බොරු කියන්න එපා ට්‍රැෆික් ලයිට් එක නැවතුවට පස්සේ තියා වෙලාවක් තියෙනවනේ එතකොට පොඩ්ඩක් නෑ ඒ මොකද දන්නව සුරේෂ් ස්ට්‍රෙස් රිලීස් කරන්න ඒක දැන් ට්‍රැෆික් එක වෙලාවට අයියෝ අම්මේ හිතනවනේ මේ අපේ ඉවසීමේ සීමාව ආයි උඩරි මේ අවදිශීලී වෙන්න හොඳ නෑ ඒක ඇත්ත එලාට ඉතින් පොඩි සින්දුව පොඩ වැඩි කර ගන්න ඕන රේඩියෝ එක යන ඈ ඔය ITN FM එහෙම දාගෙන යන පොඩ්ඩයි වොලියුම් වැඩි කර ගන්න ශ්‍රීමාලියා වෙලා දක්ෂ නිරූපිකාවක් ඒ වගේම ජනප්‍රිය දැන් රංගන ශිල්පිනියක් ඒකව මම කියන රූපලාවනි ශිල්පිනියක් නිසා මම හිතන්නේ ඇයට හරි හසල දැනුමක් තියෙනවා ඒක නිසා මම හිතන්නේ ඇයට හරිද පළපුරුද්දක් තියෙනවා මම විශේෂයෙන්ම කතා කරේ ශ්‍රීමාලි මගේ හොඳම මිතුරිය ඇයට සුබපතන්නත් එක්කම ඇගේ මේ සියලුම කටයුතු සාර්ථක වෙන්න ඒකම සුබ ප්‍රාර්ථනා කරන්න මම හිතන්නේ ඇය මගේ හොඳම මිතුරිය එන්ටාවෙම තමයි වැඩිම කතා කරන්න හිතුවේ සුබ ප්‍රාර්ථනා කරනවා බොහොමසදී සුරේෂ් සෝහන් මොනාද වෙන්නේ දැන් ගොඩක් කාලාට අයියා වෙනම ආරක් ඔව් මර්වින් පෙරේරා මහත්මයාගේ පුතා වුණාට ඔහු අදාගත්ත උටම ඔහුගේ හඬින් ප්‍රයෝජන සයන් ප්‍රමාණය ගත්ත ගාන ශිල්පී ගොඩක් කාලාට තාත්තගේ ගීත ගායනා කරන පුතාලා බහුතරයක් අතර ඔහු 2000 ඉඳන්ම තිබුණු සුදු විල තමයි දැන් අමල් පෙරේරා හොයා ගන්න ඕනේ ඔහු ඒක ගොඩක් කාලයක් try කරා නමුත් අද වෙනකොට ලංකාවේ තාම සාර්ථක ජනප්‍රිය ගාන ශිල්පීක් බවට අමල්පත් වෙලා තිබෙනවා ඒ අතර අනිත් පැත්තෙන් ඉතුරුනව මර්වින් පෙරේරා නමු අසහාය අමරණීය ගායන ශිල්පියා ඒ ශිල්පියාගේ හඬ ප්‍රිය කරන රසිකින් අදත් අඩුවක් නැතුව මේ සමාජයෙන් අපිට හොයාගන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් එතකොට ඒ ගීත ටික මිනිස්සු අතරට ගෙනියන්න සමාජගත කරන්න ඒ වගකීම ගොඩක් තියෙන සෝහන්ගේ පැත්තට බර වෙලාද? ඔව්. ගොඩාක් මේක තමයි. ඒ කියන්නේ අලුත් සින්දු කරන්න ආසයි. ඇත්තටම මේ ලස්සන වචන හම්බෙනවා, මෙලඩිස් හම්බෙනවා, සමහරු ඉල්ලීම් කරනවා. ඉතින් ඒව කරන්න කියලා ගායනාත් කරනවා. අලුත් සින්දු 10ක් 12ක් විතර වගේ කියලා දිනනවා. නමුත් ඒවා අතරට ගෙනියනවට වඩා මේ තාත්තගේ රසිකයෝ ටික ආරක්ෂා කරගන්න හරි ලොකු එකක් තියෙනවා මොකද මේ ඒ තාත්තගේ රසිකයෝ සාමාන්‍ය සංගීතෙන් ගොඩක් පෝෂණය වෙච්ච ටිකක් අපි සමානලට දන්නේ නැති දේවල් අපිටත් ඉගෙන ගන්න තියෙන ඒ කියන්නේ ඒගොල්ලෝ මගෙන් අහගන්නේ කටහඬ විතරයි තාත්තගේ නමුත් ඒ ගීතේ සාහිත්‍යය ඒවා හැදුනේ කොහමද කියනද මන්ද ඉතිහාසයක් ගැන අහගන්න පුළුවන් සංගීතය ගැන තාත්තගේ රසිකයන්ගේ ඒක නිසා මේ දැන් ඔය ළඟදී මේ මොකක් හරි වැඩසටහනක් කිව්වටම ඊට පහුවෙන්ද මේ ඒ වැඩසටහනේ තියෙන සම්පූර්ණම අඩුපාඩු ටික තාත්තගේ රසිකයෝ තාත්තගේ ගෝලියෝ කියනවා මේ මේ අහවල් සින්දු මේ කාලේ හදලා තින්නේ මේ වැඩසටහන් මේ සමහර ඒවා 75 කියන මම 75 ඉපදිලත් නැහැ එහෙම දිනන ඉතින් අර තාත්තගේ පුතා වෙලා ඉපදිච්ච එකත් එක්ක ඉතින් ඇත්තට මේ තාත්තගේ ගීත ටික දැන් මනෝජ් ජයල වුණත් හැමදාම මේ මට ගීත තෝරන්න හම්බෙන්නේ නැහැ අවස්ථාවක් ඒගොල්ලෝ සංගීතයේ තියෙන ආදරෙත් එක්ක ඒ අවස්ථාවම දීලා ඉටු කරගෙන දැන් ඉතින් මේ ආපිකත් එක්ක තාත්තගේ රසිකයෝ පිනවනවා කියන දැන් තමයි ඉන්නේ. නමුත් අර විදිහට අත්තදා බලන එක දෙයක් කියනවා. නමුත් අයියා ඒකේ වෙන එකක් කරගෙන යන නිසා මේ මම හැමදෙස්සම ඉඳන් ඉන්නේ ඔය ඉතුරු ටිකක් තාත්තගේ සින්දු කියන පුතෙක් මෙලා ඉන්නවා කියලා. මායි මේ අක්කයි දෙන්නගේ මේ තිබ්බ ෂෝ එකක් කුරුණෑගල. මායි අක්කයි. අක්කා සින්දු. මගේ තාත්තගේ සින්දු සහ මේම විනාකරගේ සින්දු. දැන් පෙඩි කියලා. සෑහෙන මේ ප්‍රතිචාරයක් තිබුණා අපිට කුරුණෑගල ප්‍රදේශයේ. හොඳ කන්සෙප්ට් එක. ඔව්. ඒ කියන්නේ හොඳටම තිබුණා. අක්කා කෙලින්ම සින්දු 10ක් 12ක් විතර කිව්වා. 12ක් කිව්වේ. 12. මම මට තාත්තගේ සින්දු 12. දුරකතන මතුවක් ලැබෙනවා අයබෝන් කවුද කතා කරන්නේ අයබෝන් කවුද කාටද කතා කරන්න ඕනේ ආ මම කතා කරන්නේ හොරණින් දමිත සුවාන්ට කතා කරන්න පුළුවන් ආ සුවාන් තමයි දැන් මෙච්චරක් කතා කර කර හිටියේ ආ අයබෝන් 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 යාළු ආ කොහොමද සහෝදරයා ඉන්නවා ඉතින් ඔයගොල්ලෝ මේ දවස්වල මොකද කරන්නේ මේ දවස්වල ඉතින් මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක ඊ අනුරාධපුරේ අද කොළඹ එත දවසේදී තව කොයි කොයි හැදින්න හිටින්නේ මේ කියන්නේ දේශපාලන වැඩ දිනන ඒව පක්ෂ ભેදයක් නැහැ ඉතින් ගීත ගායනා කරන්න එන්නේ කොහම ගිහිල්ලා සින්දුවක් කියනවා
අපේට ආදරේ කරන මිනිස්සු බලලා ඉන්න. ඔයා මේ පක්ෂ බෙදයක ඉන්නවා සින්දු කියන්න කියලා. ඒ වගේම ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. රාජි සින්දු අපි හැමදාම ආනවා. ඔයා තාත්තගේ සින්දුවේ විදියටම ඉස්සරහට ගෙන යනවා කියලා අපි ඇත්තටම දන්නවා. අපි ඇත්තටම හදවතින්ම ඔයාට ආදරෙයි. ඔයා හොඳ සහෝදරයෙක්, හොඳ යාළුවෙක්, හැමෝටම හොඳ යාළුවෙක් ඔයා. මේ ඇත්තටම ඔයාගේ අනාගතයට අපි සුබපතනවා. Thank you, sir. බවම සුදි. සුහන් පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් තාත්තගේ මලගෙදර වෙලාවේ අපි එළියෝ ආයි මමයි අයියා හිටියා. තකටි ගොඩක් හිටියා මදුමාදු. ගොඩක් අය ඉන්න අතරේ මමයි අයියා අමල්ලයයි කතා කරගෙ හිටියා. කතා කරේ දැන් මගේ ඉස්සරහ අමල්ලයයි හිටියේ. මගේ පිටිපස්සේ මට ආපුවා එනවා. ඒ වගේම කොයි ඉස්සෙකක් ඒ තමල්ලයගේ වගේ. එතකොට ඒ කතා කරේ සුහන්. දැන් ඔයාලගේ ගායනා කරේ ඔයාල ඔක්කොම මිල්ටන් මහත්මයාගේ ගීත ගායනා මර්වින් මහත්මයාගේ ගීත ගායනා කරන අයනේ. මර්වින් මහත්මයාගේ ගීත ගායනා පුතු දෙන්න. අයියා මල්ලි. එතකොට දැන් සාමාන්‍ය ගීත ගායනා කරනකොට එන හඬ නෙමෙයි මම කියන්නේ. උදැනකේ වොයිස් එක. හරිද? ඔය දෙන්නගෙම වොයිස් එක එක රේන්ජ් එකක පිච් එක දෙන වගේ ගතියක් තියෙනවා. ඒක ගායනයේදීත් දෙන්නගේ වේරියේෂන් වෙනස්. නමුත් පොඩි සමානකම් තියෙන තනුත් තියෙනවා. මේ ලංකාවේ එහෙම එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. නමුත් මම යෝජනා කරන ඔය අයියා මල්ලි දෙන්නගේ තුලන්නේ යන් ගීතයක් කරොත් මොකද වෙන්නේ? අයියා නිකන් එකට පස්ස ගහනවද නැත්නම් මල්ලි පස්ස ගහනවද දෙන්නට එහෙම එකතුව සාධක වැඩ කරන්න බැරිද අර මිනිස්සු මේ රසිකයන්ට අපි දෙයක් කරේ නැතුනට අපි හැමදෙස්සෙම අපේ මේ තීන සාදවලදී මේ අවස්ථාවලදී මා අයියා දෙන්නත් එක්ක ඒක හොඳටම රස විඳිනවා ඒ කියන්නේ අයියා මායි තාත්තගේ සින්දු කියනවා එක්ක වෙන කාගේ හරි ඒවා එහෙම කරනවා අර වෙලා තින්නේ අපි දෙන්න එකතු වෙලා ගීතයක් ඉදිරිපත් කරලා නැහැ ඒ වගේ එකක් කරනවා නම් හොඳයි ගොඩක් දුරට මමත් හිතනවා ඒ වගේ අත්තදා වැලිමක් කරන්න නම් ආසන් ඉන්නවා මොකද මේ තාත්තගේ සින්දුවක් හරි පරණ එකක් හරි අරගෙන ඒ කියන්නේ කව එකක් කරන්න එහෙම වොයිසස් දාලා පුතත් ඉන්නෝ පුතත් මේ තාත්තගේ සින්දු කියනවනේ ඒ වගේ කව එකක් කරන්න ටිකක් මොනාරි හැඩකට හොඳ යෝජනාවක් ඒකක් දෙන්න නේ දැන් මොකද එහෙම කරපු උත්සාහයක් තමයි දැන් බඳුල් නානකරවස මහත්මයා කියනවා මේ අපි දැන් රසවින්දින ගීතය මේ ඒ ගීතය අමල් වෙනුවෙන්ම තමයි රචනා කරේ කියලා එතකොට අමරසිරි පීරිස් මහත්මයාත් එක්ක අම ගායනා කරන්නේ අර කොළ කාපු කතා මොකද ඒ මල්ලි මේ දවසක් මට අර කතාවක් අහලා ටක් ගාලා ඉපැත්තට යනවා يعني කමර්ෂල් බ්‍රේක් එකක් වගේ ඔව් නෑ අර කඩේ සීන් 120 කියලා එක මගේ 260 ක මට නැග්ගා 260 ට නැග්ගා සීනේ නැග්ගාම ඉතින් මම හොවිනකොට එක්කෙන මට කිව්වා මහේෂ් දකින්නට කිට්ටු යන්නේ මං කව පොඩ්ඩක් අසනේ බෑ සීනේද මං කෝව කියලා හයියෝ සුළු දෙයක් අර කාන්දරේ වහන්දේ ආ තියෙන්නේ මොනවාද මහේෂා කෝවක්කට යපුව කණ්ඩව මං කෑවා ආයුට්ටක් එක හම්බෙච්චාම ඩෙන්සිල් කියලා ඉන්න වෙන්න අපු එකේ යාගු අනේ මහේෂා චිත්තපට දකින හැටි දැන් කෙට්ටුලානේ මං කව අසනේ බෑ සීනේද හයියෝ තෙඹු තියෙන්නේ තෙමු කණ්ඩුව ඒකත් කෑවා ඔහොම ඉරුව යනකොට මම අර ඉරන් විශ්වාස කරනවානේ ඒ වත්ත වෙනකොට එක්කෙනා නාගි වයස ගොඩක් ہوا۔ මහේෂයා මහේෂ් ඔයා ඉන්නවා එන්නේ මම කෙට්ටුයි මං කව පොඩි අසලිය පැත්තක සීනේ අනේ කොස්කොල දින් කොස්කොල තම්බල බොන්න කිව්වා ඉතින් කොස්කොල දෙයක් මම වත්තර ගිහලා අරගෙන ආවා එහෙනම් අපේ නෝනා දුන්න මේක තම්බා දෙල්ල කිය අනේ තම්බා බිව්වා දවස් දෙකයි අපේ නෝනාට මම කතා කරන්නේ මේ අර එළුවා කොස්කොල ගන්න එළුවනේ ඉතින් නෝනාට කතා මේ දවස් තුනක්ම ගියා ඒක මේ ශ්‍රී ලාංකික ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි chat and music නොමැති පාන්තරයන් ඇදී එන්නේ
සුවඳ ඇත මසිතේ ඔබ මාළඟ සිටින තුරා අහස පොළොව වට පිටාව හරිම නිස්සන ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් නැති එන්න ඒ මොහොතේ හඬවටෙන හද මදලක උපයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනේ තනිකමක්